අපි ගිය සතියේ ලියාගත්ත මෙන්න මේ වගේ මාතෘකාවක් OS මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් OS මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් හරිද ඒකේ අපි කීපයක් සාකච්ඡා කරා එකක් තමයි පුතේ ක්‍රියායන මේක අපි ලියාගත්ත නේද එදා ක්‍රියායන කලමනා කලමනාකරණය හරිද ක්‍රියායන කලමනාකරණය ඊළඟට අපි කතා කරා දෙවෙනි එක ගොළු කලමනාකරණය තුන්වෙනි එක අපි කතා කරා මතක කලමනාකරණය මේක ලියා ගන්න ඊළඟ එක අපි කතා කරා උපාංග කලමනාකරණය උපාංග කලමනාකරණය ඊළඟ කතා කරා ජාල කලමනාකරණය අනිත් එක තමයි අවසාන එක අපි කියනවා තාම ළමයි නෝ ඉන්න පොඩ්ඩ හරිද හයයි ජාල කලමනාකරණය හරි ඊළඟට ආරක්ෂණ කලමනාකරණය දැන් මේකින් එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඒ කියන්නේ පුතේ මෙහෙමයි දැන් අපේ මෙහෙයුම් පද්ධතියක් ගත්තාම මෙන්න මේ ප්‍රධාන කාර්යයන් ටික සිදු කරනවා එහෙම නැත්නම් කරනවා හරිද සමහර පොත්වල මීට වඩා වැඩිපුර කාරණු කාරණා තියෙනවා. තව එක එක කාරණු කාරණා තියෙනවා එක එක පොත්වල. නමුත් මම ඔයාලට දෙන්නේ ගුරුවත් පොතෙන් තින අදාළ කොටස් ටික පමණයි. මෙතනින් එහාට ගියාම තව තව කාරණු කාරණා කිහිපයක් මම ඕන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අපි මේ ටික වෙන වෙනම පැහැදිලි කරමු සරලව මෙන්න මෙහෙම මතක තියාගන්න. OS එක කියලා කියන්නේ දැන් අපි කතා කරා අපේ මේ කම්පියුටර් එකේ තියෙන ආත්මය වගේ එකක්. එහෙම නැත්නම් අපි කියනවා සෝල් එක එහෙම නැත්නම් ආත්මය. දැන් අපේ ඇඟේ තියෙන ශරීරයත් එක්ක ගලපලා ගත්තාම මේ ආත්මය හා සමානයි. එතකොට මේකෙන් මොනවද වෙන්නේ? මේ OS එකෙන් මොකද්ද මේ කරන කාර්යයන් ටික? එකක් තමයි මේ ක්‍රියායන කලමනාකරණය. ක්‍රියායනයක් කියන්නේ මොකක්ද? ක්‍රියායනයකට අපි ඉංග්‍රීසියෙන් කියනවා process එකක් කියලා. process. දැන් process එකක් කියන්නේ මොකක්ද? යම්කිසි ආකාරයක සිදුවීමක්. යම්කිසි ආකාරයක සිද්ධියක් තමයි process එකක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයා දැන් මම මේ කියන දේ අහන් ඉන්නවනේ. එතකොට ඔයාගේ ඇඟේ සිදුවන process එක මොකක්ද? මම මේ කියන දේ අහන් ඉන්න එක. හරිද? හොඳට මතක තියාගන්න. එතකොට අපි නිතරම ඉන්නකොට අපේ ඇඟේ මොනියම් හෝ process එකක් සිදු වෙනවා. මොනියම් හෝ process එකක් සිදු වෙනවා. මේ ඇඟ ඇතුලේ නිතරම process සිදු වෙනවා. ඒ වගේ තමයි computer එකක් on කරාම, off කරාම නෙවෙයි, on කරාම මෙයාගේ ඇතුලේ අනිවාර්යයෙන්ම පුතේ යම් කිසි ආකාරයක process එකක් සිද්ධ වෙනවාමයි. හරිද? ඔන්නෝදින් එතකොට මේ හැම process එකක් එහෙම නැත්නම් මොනියම් හෝ ක්‍රියාවක් පාලනය කරන්න එහෙම නැත්නම් කලමනාකරණය කරන්න මෙන්න මේ OS එක. එතකොට අපි කතා කරනවා ඉස්සරහට මේකේ රවුන්ඩ් රොබින් කියලා ක්‍රමවේදයක් තියෙනවා ප්‍රථම පැමිණි ප්‍රථම කාර්ය කියලා ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ක්‍රමවලදී අපි පොඩි ගණන් වගේකුත් හදනවා. ඒක ගණන් කියන්නේ සූත්‍ර නැහැ ඒවේ තර්ක තියෙන්නේ. ඉතින් ඒ අපි කතා කරමු මේ process කරන විදිහ මෙයාලා හරි ලස්සනට කතා කරමු. ඊට පස්සේ ගොනු කලමනාකරණය කියන්නේ මොකක්ද? මම මේ සරලව කියන්නේ ඊවස මම මේක වෙන වෙනම නෝට් එකක් දෙන්නම් ඔයාලට. ගොනු කලමනාකරණය කියලා කියන්නේ දැන් අපේ තියෙනවනේ පුතේ දැන් අපේ කම්පියුටර් එකට ගියාම අපේ hard disk එකට ගියාම ඒක ඇතුළේ තියෙන අපේ films තියෙනවා, videos, photos, සින්දු ඒ අනම්මන සෑහෙන්න තියෙනවනේ. ඒ වගේම තමයි අපේ ෆෝන් එක ගත්තත් මේ ෆෝන් එකේ සෑහෙන දේවල් තියෙනවා. අපි ගන්න ඡායාරූප අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඡායාරූප, එතනින් ගියම අපි වීඩියෝ කරන වීඩියෝස්, එතනින් ගියම අපි යාළුවෝ එවන අපිට වීඩියෝස්, ඒ ආකාරයේ නාන ප්‍රකාර දේවල් අපේ ෆෝන් එකෙත් තියෙනවා. එතකොට මෙන්න මේ කියනා වූ කාරණා ටික ඔක්කොම අපේ ෆෝන් එකේ, අපේ ලැප්ටොප් එකේ, අපේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ ඇතුලේ අපි වෙනම ගබඩා කරන් තියන් ඉන්නවා. අන්න ඒවට අපි කියනවා ගොනු කියලා, ෆයිල්ස් කියලා. හරිද? ඉතින් ඔය ෆයිල් එකක් ඇයි එහෙම තියාගන්න අවශ්‍ය? ඇයි මේ මොකද මේ ෆයිල් එකක් මෙහෙම තියෙන්නේ කියන කාරණාව අපි මෙන්න මේ ටික සාකච්ඡා කරලා ඊට පස්සේ
එක මම ලස්සනට කියලා දෙන්න. හරිද? මතක කළමනා කරන්න. ඒ කියලා කියන්නේ දැන් මොන යම් හෝ වැඩක් කරනකොට අනිවාර්යයෙන් මේ සම්බන්ධව වි මතකයක් තියන් ඉන්න ඕනේ. දැන් අපි දන්නවා අපි දැන් මේ වෙලාවේ රෙඩි වෙන්නේ මොකටද? මේ අද අපි ලෑස්ති වෙන්නේ 2021 අගෝස්තු මාසයේ ගොඩක් දුරට අගෝස්තු මාසයේ තියෙනවා එක්සෑම් එකක්. උසස් පෙළ එක්සෑම් එක. ඒ එක්සෑම් එකට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. හරිද? ඒ එක්සෑම් එකෙන් පස්සේ අපි කෙලින්ම යන්නේ කැම්පස් එකට. කැම්පස් එකට නොගියත් ගියත් අපි try කරනවා යන්න. ඉතින් සියල්ලෝම try කරනවා. යන්න බැරි වුණාට අවුලක් නැහැ. ඒක තමයි මම කියන්නේ. ඉතින් එතකොට අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවනේ. ඒ මහන්සි වෙන්නේ අද. ඒතර අද මේ ගෙන ගන්නා වූ කාරණා අපි එදා අගෝස්තු මාසෙට ගිහිල්ලා තරකානුකූලව හිතලා අපි උත්තර ටික ලියනවා. ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර ටික ලියනවා. ඉතින් මේ මතකය තමයි පුතේ හැමදේ. මේ ලෝකේ ඇත්තම තියෙන්නේ මතකය. ඒක මා පිළිගන්නා වූ කාරණාවක් මතකය තමයි මේ ලෝකේ හැමදේ. ඊළඟ උපාංග කළමනාකරණේ. උපාංග කියලා කියන්නේ අපි දන්නවා කීබෝඩ් එකේ ඉඳන් මවුස් එකේ ඉඳන් මයික් එකේ ඉඳන් ස්පීකර් එකේ ඉඳන් ප්‍රොජෙක්ටර් එකේ ඉඳන් තිරයේ ඉඳන් මොනිටර් එකේ ඉඳන් ගත්තහම මේකේ තියෙන සියලුම දේවල් උපාංග. මේ උපාංග හැම එකක්ම කන්ට්‍රෝල් කරන්න එහෙම නැත්නම් පාලනය කරන්න එහෙම නැත්නම් අපි කියනවා කළමනාකරණය කරන්නේ මෙන්න මේ OS එක. හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද? ජාල කළමනාකරණය. දැන් ඔන්න බලන්න මම ගෙදර ඉඳලා ඔයත් ඉන්නේ ගෙදර මාත් ඉන්නේ මගේ ගෙදර ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර. හැබැයි අපි සම්බන්ධ වෙනවා. යම් ආකාරයකින් අපි සම්බන්ධ වෙනවා. මේක ජාලයක්. එච්චරයි. ආරක්ෂණ කළමනාකරණය. ආරක්ෂණ කියලා කළමනා දැන් ඔන්න මේ දවස්වල තමයි හොඳම වැදගත්කම. ඉතින් COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරස් එකක් ඇවිල්ලා තිනවා. එතකොට අපි ආරක්ෂා වෙන්න ඕන. කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? මුඛ වාඩවක් බැඳලා පරිස්සමෙන් අපි ගිහිල්ලා එනවා. ඒකෙන් වෙන්නේ අපිට මේ පිටතින් දෙන වෛරස් එක ඇඟ ඇතුළට එන එක වළක්වන එක. ඒක ඇවිල්ලා බාහිර ආරක්ෂණයක්. අපි කියනවා බාහිර ආරක්ෂා ක්‍රමවේදයක්. දැන් අපි හිතමු යම් ආකාරයකින් අපිට මේ වෛරස් එක ශරීරගත වුණා කියලා. ඒතර ශරීරයේ විසින් එයට ඇටෑක් කරනවා. ඒක තමයි අභ්‍යන්තර ආරක්ෂණ පද්ධතිය. එතකොට මෙන්න මේ අභ්‍යන්තර ආරක්ෂණ පද්ධතිය කරන්නේ අපේ OS එක මගින්. අපේ ඇඟ ඇතුලේ තියෙන ක්‍රියාවන් මගින්. ඒක ඇතුලේ process, memory, ගොනු, විතරස උපාංග ජාලේ හැම දෙයක්ම ඉතින් පාවිච්චිට ගන්නෝ මේ ආරක්ෂණ කරද්දී ඇඟ ඇතුලේ අභ්‍යන්තර ආරක්ෂාව. ඉතින් බාහිරව කරන්නේ අපි බාහිර යම් දේවල් පාවිච්චි කළා තමයි ආරක්ෂා වෙන්නේ. ඉතින් අපි දැන් ලස්සන දෙකන ගත්තා. මෙන්න මේ කරුණු කාරණා ටික හඳුනාම් පුතේ තව කරුණු කාරණා ටිකක් මේකේ තියෙනවා. ඒක ඉච්චරම වැදගත් නැහැ. නමුත් මම ඔයාලට හිමීට දෙන්නම් ඒ ටික. ඉතින් මෙන්න OS එකක් මගේ සිදු කරන ප්‍රධාන කාර්යයන් අපි හයක් කතා කරනවා. ක්‍රියායන, ගොනු, මතක, උපාංග, ජාල, ආරක්ෂණ. ක්‍රියායන, ගොනු, මතක, උපාංග, ජාල, ආරක්ෂණ. හොඳට මතක තියාගන්න. එච්චරයි. තප්පර කිහිපයක් දෙන්න ලියාගන්න.